Api sudanam rajayata berinan e wagakima paragan. Habai e wagakima paragan kota addeka pitipasse bendala kakul deka hira karala taadana peedana asse ratak idiriyata geniyannata bæ. Enam api yojana karana me avasthave yam yam deshapalana pratisanskarana yam yam deshapalana teendu teerana yam yam vyavasthamaya vinaska bohoma pahadiliva me avasthave kiyanna ona vidhayaka janadhipati kramaya ahosi karala e wenuwata vidhayake vyavasthadayake saha adhikarane athara balaya vedima sangvarana saha tulana checks and balances system making constitutional democracy ekak vyavasthamaya prajatantravadaya shaktimat karana weda satahanakata api yanna siddha wenawa vidhayaka janadhipati kramaya ahosi karala ඇත්ත වශයෙන්ම ඒ තනතුරත් සමග මේ ගමනත් සමග මේ ජනාධිපතිවරයාත් සමග ඇත්ත වශයෙන්ම 20 වෙනි සංශෝධනයත් සමග හිතන්නවත් බෑ අපිට වෙනත් විකල්ප රජයක් දිහා. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා වහාම ස්ථාපනය කරන්නට මේ උත්තරීතර සභාව මේ දුෂ්කර අවස්ථාවේ අපි කෙසේ හෝ කරන්නට ඕන. ගරු කථානායකතුමනි බොහොම පැහැදිලිව කිව යුතුයි නැවත නැවතත් කියනවා කියලා හිතන්න එපා. වර්තමාන ජනාධිපතිවරයාත් සමග අපට විකල්ප ගමනක් නැහැ. එතුමත් එක්ක එකතු වෙලා කරන ආණ්ඩුවක් පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. විශේෂයෙන්ම එතුමා විතරක් නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමයත් සහ මුලින්ම අහෝසි විය යුතුමයි. විශේෂයෙන්ම ඒ රාජපක්ෂ පවුලට සම්බන්ධ සියලු දෙනාගෙන් බැහැරව යම් ඉදිරි ක්‍රියාදාමයක් ගැන හිතනවා නම් අන්න එතනදී අපි සූදානම් යම් කිසි සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා යා යුතු ප්‍රසස්තම ප්‍රජාතන්ත්‍රවාදීම ගමන ක්‍රියාත්මක කරන්නට අපිට හිතන්නට පුළුවන්. ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මේ කාරණාවත් සමග මට අවස්ථාවක් ලබා දෙන්න ඇත්තටම රටත් ජනතාවත් අසීමිත අසහනයකට මුහුණ දෙන මොහොතක්. ජනතාව පීඩණයට ලක් වෙලා සිටින එක තමයි මාර්ගවල අද අසීමිත ලෙස උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙන්නේ. කොටසක් දේශපාලන නායකත්වයකින් ක්‍රියාත්මක වෙනවා. තවත් විශාල කොට්ටාසයක් ස්වකීය කැමැත්තෙන් සිවිල් සමාජය තමන්ගේම නිර්මාණයක් තුළ මහපාරට ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ තේමාව මේ ජනාධිපතිවරයාත් සමග මේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න බෑ, ඒක පිළිගන්නේ නැහැයි කියන එක. ඉතින් එළියේ තත්ත්වයක් එහෙම තියෙනකොට මේක ඇතුලේ විකෘති භාවයක් වෙන්න බෑනේ. එළියේ තියෙන තත්ත්වය මේ ඇතුලේ නියෝජනය වෙන්නට ඕන. මම දන්නේ අපේ ප්‍රතිපක්ෂ පාර්ශ්වය ගැන සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය අපි නියෝජනය කරන්නේ මහ පොළවේ එළියේ යථාර්ථයයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්නට ඕනේ.